මං හිතනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හුලම් බස්සලා තමයි සනිල් වික්‍රමසිංහ මහත්තයා හාස්‍ය යාත්‍රාවට නැගුණේ. හොඳටම හුලම් බැස්සුවා. මට නායකත්වය දෙන්න කියලා කියනකොට කනේ පාරක් ගැහුවා. එයා රට යනකොට කරු ජයසූරිය මහත්තයාටයි තිස්ස අත්තනායක මහත්තයාටයි මේක බාර දීලා. එයා දෙවෙනි නායකයා හැටියට හරි පළවෙනි නායකයා හැටියට හරි පිළිගන්නව නම් ඉදිරියේදී පිළිගන්නට යනව නම් එයාට නේද මේක බාර දීලා යන්න තිබුණේ. දැන් අද එක්සත් ජාතික පාක්ෂිකයන් තවත් අතරමං වෙලා තියෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂයේ තියෙන අභ්‍යන්තර අර්බුදය තව තවත් දෙදරා යෑමේ අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා මොකද කරන්නේ? මරණයකට රුපියල් 5000ක් දීලා ඡන්දේ ඉල්ලනවා. ඈ එයාගේ වෙනම සුවසේවන කියලා පදනමක් තියෙනවා. ඒකට කොහෙන් කොහෙන් සල්ලි එනවද දන්නේ නැහැ. ඈ ඉතින් ඒකයි අපි පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මෙච්චර සල්ලි ප්‍රමාණයක් කොහෙන්ද එන්නේ? මේවා කොහේ හරි ගොඩ ගහගෙන තිබුණු සල්ලිද කියලා. ඉතින් ඒ විදිහට විවිධ අපේක්ෂකයන් විවිධ ක්‍රමවේදයන් කරනවා. ඉතින් ඒවාට සාහන්සි දාන්න නීතියක් නැහැනේ අපේ රටේ. ඈ කට උගහන ඒවාට ඒවා පිළිබඳව පක්ෂ නෙවෙයි ඒවා අපේක්ෂකයන් විසින් කරනවානේ. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන සුහදතාවය ඉතාම උච්ච ස්ථානයක තියෙනවා. රටවල් දෙකටම මේ මත්ස්‍ය බහුම් මැරීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ආණ්ඩු දෙක අතර ප්‍රශ්නවලට වඩා ඒ රටවල් දෙකේම මසුන් මරණ වැඩිමේ කර්මාන්තයේ ධීවරයින් අතර තියෙන ප්‍රශ්න. ඒක මෙහි විතරක් නෙවෙයි, ලෝකේ හැම රටකම තියෙනවා. ජපන් මුහුදේ ඇවිල්ලා පිටරටවල ඉන්න ඇවිල්ලා මාළු අල්ලගෙන කියලා ඒ ට්‍රෝලර්ස් අල්ලන වෙලාවල් තියෙනවා. ඕස්ට්‍රේලියාවට අයත් මුහුදු තීරයේ තියෙනවා. නමුත් මේවා හයිලයිට් වෙන්නේ මේ ඉන්දියාවයි ලංකාවයි විතරයි. මේක ලෝකේ සෑම තැනකම. මොකද මේ මුහුදේ සීමා දහන එක ඉච්චර ලේසි නෑ. ඒවා මොනිටර් කරන එක ලේසි නෑ. ඉතින් නමුත් මේක සුහදතාවයකින් යුතුව අපි විසඳා ගන්නට ඕන. අනිත් එක අපි අමතක කරන්න එපා, ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා. දැන් අපේ මේ වගේම අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා, අරුණ දිසානායක මහත්තයා වගේම බොරදියේ මාළු බාන්න බාන අයත් ඉන්දියාවෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ තියෙන දේශපාලන වාතාවරණය හා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තියෙන මේ සුහදතාවය පළුදු කරන්නට අද විවිධ බලවේග මේ කලාපය තුළ තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒවට අහුවෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය එහෙම මතු පිටින් බලලා මේ ඉන්දියාණ්ඩුව අපිට විශාල මේ වශයෙන් අපිට බලපෑම් ඇති කරනවා කියන එක ගැන අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ඉන්දියාණ්ඩුවට ප්‍රශ්න තියෙනවා, ශ්‍රී ලංකාණ්ඩුවට ප්‍රශ්න තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ දේශපාලනය හා අනිකු ක්‍රියාවලියන් තුළ අපේ ධීවරයින්ගේ අයිතිත් ඒවත් රැකෙන්න ඕන. ඒ වගේම ඉන්දිය රජයට ප්‍රාන්ත රාජ්‍යවලිනුත් විශාල බලපෑමක් තියෙනවා. ඔබ බැලුවොත් එහෙම ඉන්දියාවේ තියෙන පොලිටිකල් බැලන්ස් එක, දේශපාලන සමතුලිතතාවය බැලුවොත් ලංකාවටත් වඩා සංකීර්ණ දේශපාලන භූමිකාවක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්නට ඕන. ඒක නිසා මේ සුළු ප්‍රශ්නයක් නිසා ඉන්දියාවත් අපිත් අතර තියෙන හොඳ හිත පළුදු කරගන්න බෑ. පළුදු නොවිය යුතුයි. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාව අපට අයෝමේ ශක්තියක්.